සතෙකුට අපි මේ විශේෂයෙන් බල්ලෙකුට කේජ් එකක් හදනවා කියලා කේජ් කොටුවක් හදලා ඉවර වෙලා මේ සතාව ජීවිත කාලයෙම මේකට දාලා කන්නයි වතුරයි ටික දාන හිරකරන එක නෙමෙයි කේජ් එකකින් වෙන්න ඕනේ. ඉතින් ඒ සතාට අපෙන් ලැබෙන්න ඕනේ ආදරේ කරුණාවත් ලැබෙන්න ඕනේ සහ ඒ සතාත් කැමති අපිත් එක්කම පරිසරයේ ජීවත් වෙන්න. අද කොහම එතකොට එයාට ගැළපෙන විදියට ඉන්න තියෙන්න ඕනේ. ඒ කියන්නේ දිග පළල එයාට ප්‍රමාණවත් සයිස් එකක් තියෙන්න ඕනේ. අපි ජාත්‍යන්තර වෙනත් සර්බියන් වගේ කැනල්ස් එහෙම බලලා තමයි මේ කැනල් එක හදලා තියෙන්නේ. ආයුබෝවන් සුබ දවසක් සුරතලුන්ට ආදරය කරන ඔයාලා කැමතිම වැඩසටහන සිලෝන් පෙට් මීඩියා ඔන්න අද ඇවිල්ලා ඉන්නේ වෙනස් වීඩියෝ එකක් කරන්න. මේක සුනකයන් පිළිබඳවත් සුරතලුන් පිළිබඳවත් වීඩියෝ එකක් නෙමෙයි. හැබැයි එයාලට අත්‍යවශ්‍ය වන අදාළ කරුණක් ගැන කතා කරන්න තමයි මේ ඇවිල්ලා ඉන්නේ නිශ්ශංක. අපි මොකද කමෙන්ට් කරපු දෙයක් ගැන තමයි ඇත්තටම හැවිල දින වීඩියෝ එක කරන්න. ඔයාම කියන්න බලන්න අද මොකද්ද අපි කරන්න යන්නේ තින්ද. ඇත්තටම කවුස් මේ මිනිසුන්ට ඔයාලා අපි හැමෝටම වගේ මේ සුනකයන්ටත් ඒගොල්ලන්ට ඉන්න තැනක් නිවහනක් තියෙනවා. ඉතින් ඇත්තටම අද අපි මේ වීඩියෝ එකෙන් ආවේ සුනකයන්ට අදාළව එයාලගේ කේජස් ගැන එයාලගේ කූඩු ගැන කතා කරන්න. ඔව්. ඉතින් අපිට කලින් අපේ වීඩියෝස් වලදී ගොඩක් අය කමෙන්ට්ස් දාලා තිබුණා මේ කේජස් ගැන කරන්න කියලා. ඉතින් ඒ හින්දම ඒක ඒ කාරණේ විශේෂ කරගෙන මේ වීඩියෝ එක ඔයාලා ඉදිරියට අරන් එනවා. අනිවාර්යෙන්. මොකද මේ ඇවිල්ලා තින්නෙත් අපි කලින් ජර්මන් ෂොට් කරපු කැනල් එක තමයි කරුණායක VH Black Warriors කැනල් එකට අපේ චමිල්ලාගේ කැනල් එකට. ඉතින් අපිට සුදුසුයි කියලා හිතුණා මේ කැනල් එකේ තියෙන කේජස් ටික ඔයාලට පෙන්වන්න. අනික විශේෂයෙන් අපෙන් ඉල්ලලා තිබ්බා චමිල්ලාගේ කේජස් ටික පෙන්වන්න කියලා නිශ්ශංක. මොකද මම දැක්ක ගොඩක් කට්ටිය දාලා තිබ්බා ජර්මන් ෂොට් වීඩියෝ කරපු කැනල් එකේම කේජස් ටික අපිට පෙන්වන්න. ඉතින් මේ කේජස් ඒ සුනගයන්ට අවශ්‍ය වෙන පරිදි කූඩුවක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා කියන්න අද මේ වීඩියෝ එකෙන් අපි ලෑස්ති. ඉතින් දිගට වීඩියෝත් එක්ක ඉන්න කියලා ආදරෙන් ඉල්ලීමක් කරනවා. අයිබෝන් අයිබෝන්. ඉතින් ඔන්න කේජස් පිළිබඳ විස්තර කරන්න කේජස් පිළිබඳ නිවැරදි වීඩියෝ එකක් දෙන්න තමයි අදත් ආවේ. ඉතින් මුලින්ම අයියාගේ නම සඳහන් කරමු. මගේ නම නිශාන්ත. නිශාන්ත එතුමා කලිනුත් අපිත් එක්ක ජර්මන් ෂොට් වීඩියෝ එකත් එක්ක එකතු වුණා. මේ අයියා කට්ටියට මතකත් ඇති. ඉතින් අද ඇවිල්ලා තින්නේ එම කැනල් එකටමයි. ඉතින් අයියේ මට මුලින්ම සඳහන් කරන්න මොකද මේක ගොඩක් දෙනෙක්ට තිබුණු ගැටලුවක්. අපි කොච්චර ආදරෙන් සුනකේ ගෙදරගෙන ඉල්ල හැදුවත් ඒගොල්ලන්ට ලොකු ගැටලුවක් තියෙනවා මේගොල්ලන්ට කේජ් එකක් කොහොමද නිර්මාණය කරන්න කියලා. මොකද අපිට හිතුණු හිතුණු කේජස් වල මේගොල්ලෝ දාන්න බෑ. ඉතින් ඒකට අයියාගෙන් අදහසක් ගන්න තමයි අද අපි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් නිශාන්තයි අපිට කියන්නකෝ අපි සුනකේ ගෙදර ගෙනාවට පස්සේ ඒ සුනකයාට දිය යුතු නිවැරදි කේජ් එකක්, ඒ කියන්නේ සුනකයාට නිදහසේ ඉන්න පුළුවන් වාතාවරණයක් තියෙන කේජ් එකක් අපි කොහොමද නිර්මාණය කරගන්නේ කියලා ඉතින් අයියාම අපිට අදහසක් දෙන්නකෝ. ඔව් කෝච්, දැන් අපි ගත්තාම පුංචි පපි කෙනෙක් අරගත්තට පස්සේ ආව මාස 3-4ක් වෙනකල් ඔන්න අපි ගේට් එක තියනවා. නමුත් එයාට වෙනම එයාත් කැමති වෙනම ස්ථානයක ඉන්න. අපි ඒ වුණාට එයාව වෙනම එයාට කේජ් එකක් අපි හදන්න ඕනේ. අද පුහම එතකොට එයාට ගැළපෙන විදියට ඉන්න තියෙන්න ඕනේ. ඒ කියන්නේ දිග පළල එයාට ප්‍රමාණවත් සයිස් එකක් තියෙන්න ඕනේ. දැන් අපේ කැනල් එකේ ගත්තු තින් අපි මේ හදලා තියෙන්නේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකටම අපි හදලා තියෙනවා කේජස්. ඒක එතකොට එයාට එයාට කැමති වෙලාවකට නිදා ගන්න පුළුවන් කොටසක් තියෙනවා. එයාට වෝකින් වේ එකක් තියෙනවා. අන්න ඒ වගේ එහෙම පහසුකම් එක්ක තමයි මේ කේජ් එක අපි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපිට කියන්න සන්තෝසයි මේක අපි ජාත්‍යන්තර වෙනත් සර්බියන් වගේ කැනල්ස් එහෙම බලලා තමයි මේ කැනල් එක හදලා තියෙන්නේ. කේගකට කේජස් හදලා තියෙන්නේ. මේ පිටරටවල තියෙන කේජස් වල නිර්මාණ අයියලා දැකලා ඒවා අයිඩියා සනන් තමයි හදලා තින්නේ. මොකද මේක ලංකාවේ ලංකාවටත් මේගොල්ලෝ හිටපු පරිසරයේ විදියටම පෙන්නලා තියෙනවා. පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේක ගත්තොත් දැන් මේගොල්ලන්ට දැන් අපි බ්ලොග් ගල් ටිකක් අරගෙන වටේ කොටු කරලා ඒ වෙන්ටිලේෂන් නැතුව යන්න එහෙම නෙමෙයි හදලා තියෙන්නේ. දැන් මේක ගත්තොත් ඒගොල්ලන්ට සාමාන්‍ය විදියට ගොඩාක් වෙන්ටිලේෂන් තියෙනවා. මේක ගත්තොත් මේ ඕපන් ඒරියා එකක් තියෙනවා. හැබැයි මේ වලට වහලයක් තියෙනවා. හැබැයි මේගොල්ලෝ නිදා ගන්න කේජස් වල වුණත් ඒගොල්ලන්ට හොඳට වෙන්ටිලේෂන් තියෙනවා. මේ වලට ගලි ලයින්ස් ඒවා ඔක්කොම තියෙනවා. එතකොට ඒ විදිහට තමයි අපි හදලා තියන්නේ. මේගොල්ලන් එක එක කේජස් වලට දාලා ඒගොල්ලන් ටික වෙලාවක් තියන්න ඕන නම් අපිට ඒ ඇතුලේදීත් වෙනම ඩෝස් දාලා එහෙම තමයි අපි මේක නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට අයියේ මේ කේජස් වල මම දැක්ක කොලින් ෆෑන් නේම හයි කරලා තියෙන. එතකොට ඒවා සාමාන්‍යයෙන් ඒ ගැන පොඩි විස්තරයක් කියන්නේ ඒ ඇයි හයි කරලා තින්නේ එහෙම ෆෑන්?
हाउस अपे एक काल वाल अपे देश उष्णते परर उष्णते वेडीना एक अपीट धरा बेरी इतकोट मेघोल्लो गोड़ आनयन करप सत्तु इन एगोल अंट फैन दालतीनो कूलर्स दालतीनो मुखद मे गोड़ ईजिप्त लिंग अभी इंपोर्ट करना पैविल मे रसने काले गोड़ धरा अमार विनवा एगोल अंट मे परर टीका टीका हुरुकर అంటే తమయ్య అపి ఫ్యాన్ కూలర్స్ దాలా ఏగొల్లంటార రస్నే పాలనే కర్లా తీయన్నే రైట్ ఏగనే మే మేగొల్లర పిట రటింగ్ ఆననే కరుబు సునకేవ నిసా తమయ్ విశేషం ఏమ ఏమై మేగొల్లతీయన్నే ఏకత్ నిసా రిం గర అధిక రస్నే కాలట మేగొల్లంట ఒక్కండ ఫ్యాన్ దాలా తమయ్ తీయన్నే ఇతోడై దెన్ మే హిట అమతరవ దెన్ మే మే వీడియోక బలన్ ఇన్న కట్టీరత్ తీన ప్రశ్నయ తమయ్ అపి కేజ్ ఎకక్ హదద్ది అనివారేన్ සැලකියුතු දේවල් මොනවාද කියලා ඒ පිළිබඳ අපිට කෙටි විස්තරයක් කියන්න බයි. ඔව් දැන් ඇත්තටම මේ කේජස් එකක් හදනකොට ඒ සතාගේ ප්‍රමාණයත් එක්ක තමයි හදන්න ඕනේ. පුංචි කාලේ ඉන්න ප්‍රමාණයට වඩා එයා ඇඩල්ට් කෙනෙක් වුණාට පස්සේ එයාට ඒක අපි හදන කේජ් එක ප්‍රමාණවත්ද නැද්ද කියන එක තමයි අපි සැලකිලිමත් වෙන්නේ. අපි දැන් මේක මේ ඔක්කොම හදලා තියෙන්නේ पपी के मैं सामान्य लोग अडल्ट के हरियाणा विधि तम अड़ी हतर पालल अड़ी अटहमार दिगट तम अभी मे केज निर्माण कर लेंडर्ड सैजन अपीट हेम दिवत्तापि जात्यांतर दिवत्तापि हेम देखें हेम इंटरनेट के दिवत यूट्यूब के दिवत्तापि देखें हेम केजस् वाल सहिस्ती है एक कैनल वाले थिंग आवेणिक वेच विधि तम हदलती है थिंग अपी गोडक मे केजस् हदलती है रोटोल जर्मन शेपर्ड मैच्युन विधि तम හැබැයි අපි පහදලියම දන්නවා මේ කේජ් එක බුලිස්ලට ගැලපෙන්නේ නැහැයි කියලා. ඉතින් අන්න ඒ විදිහට තමයි අපි කරන බ්‍රීඩ් දෙකට ගැලපෙන විදිහට තමයි කේජස් හදලා තියෙන්නේ. ආ එතකොට අයියා කියන්නේ බුලිස්ලට ගැලපෙන්නේ නැහැ කියන හේතුව ඒ එතකොට ඒ වගේ බ්‍රීඩ් එකක් මේ කේජ් එක හදන්න අමාරුද? හදන්න අමාරු නෙමෙයි. ඒගොල්ලන්ට මේ කේජ් එක ගොඩක් ප්‍රමාණාත්මකකින් ගත්තොත් ලොකු වැඩි කියලා අපි හිතනවා. මොකද අපි තායිලන්ඩ් වල එහෙම කැනල් වල ඒවා වීඩියෝ වලින් දැක්කහම අපි තේරුම් ගත්ත ඒගොල්ලන්ට බුලිස්ලට හදලා තියෙන්නේ ගොඩක් කුඩා වේජස් කියන එක. රයිට්. එතකොට දැන් මේ ජර්මන් ෂෙපර්ඩ්ලා රොට්වයිලර්ස්ලාට අමතරව සාමාන්‍ය වෙන බ්‍රීඩ් දෙකක් උනත් මේ වගේ කේජ් එක දාන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ඔව් එහෙම කිසිම ගැටලුවක් නැහැ. ඒ කියන්නේ ඩොබර්මන්ස් ග්‍රේට් ඩේන් ඒ වගේ ලාජ් බ්‍රීඩ් එකක් උනත් මේ ඔක්කොම ලාජ් බ්‍රීඩ් කැටගරි එකේ ඉන්න සත්තු. ඒකටත් ඉතින් ඒක ප්‍රමාණාත්මකව ගත්තාම ඇති රයිට් ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් පපි කෙනෙක් ගෙදරට ගෙනාලා පස්සේ පුංචි කාලේ පොඩි කූඩුවක දාලා එයා ලොකු වුණාට පස්සේ ආය ලොකු කූඩුවක දාන්න ගියාම ඔක වැඩ දෙකක් වෙනවා. ඔව් අර මුලින්ම අයියා කියනා වගේ ඇඩල්ට් කෙනෙක් වෙන්න දැන් එයා කොහොමත් ලොකු වෙනවානේ. ලොකු වෙනවා. ඒතර ඇඩල්ට් කෙනෙක්ට හරියන ආකාරයෙම සාමාන්‍යයෙන් අපි නෝමලි කිව්වොත් කොහොමද සාමාන්‍ය දිගපළල එහෙම හදන්නේ සාමාන්‍ය විදියට? ඔව්. දැන් හවුස් එකේදී අපි බලන්න ඕනේ තමන්ට තියෙන ඉඩත් එක්ක සහ මේ සතාට එයාව පොඩක් එයාට සෙල්ලම් කරන්න ආවන එළියට යවන්න පුළුවන් කාලයත් එක්කත් කල්පනා කරලා තමයි කරන්න ඕනේ. දැන් අපිට මේ සතෙක් අපිට අපේ ගාඩන් එකක් ගත්තොත් ලොකු ගාඩන් එකක් තියෙන. ඉතින් ඒ ගාඩන් එකටත් දානවත් එක්කම නමුත් මේගොල්ලන්ට අපි මේ නිදහසේ ඉන්න වෝකින් වේ එකක් තියෙනවා. අඩි 12ක විතර වගේ ප්‍රමාණකින් තියෙන වෝකින් වේ එකක් තියෙනවා. ඒක අඩි 5ක් විතර පළලයි. ඉතින් ඊට අය ඒ අමතරව තමයි එයාට ඇතුලෙන් වෙනම කේජ් එකක් තියෙන්නේ. ඉන්ඩිවිජුවල් කේජ් එකක් තියෙනවා. එයාට කොමන් ඒරියා එකක් තියෙනවා. මේ හැම සතෙකුටම එයාට වෝකින් වේ එකේ එයාට එහාට මෙහාට දුවලා සෙල්ලම් කරන්න. ඉතින් අන්නේ වගේ ඒවත් සලකලා තමයි අපි එතකොට හදලා තියෙන්නේ. රයිට්. ඒතර අයියා මේ කියන්නේ කැනල් ලේකට ටිවියුතු විදියට තමයි මේ කේජ් එක. ඒතර අපි සාමාන්‍ය මිනිස්සෙක් සාමාන්‍ය නිවසක අපි හදනවා නම් ඒ මිනිස්සයාට මේ වගේ ලොකු වේදමක් කරලා හදන්න අමාරුයි ශාන්තයි. ඒතර ඒකට අපි දෙන්න ඕනේ උත්තරයක්. එයාලට කොහොමද සාමාන්‍ය නිර්මාණය කරගන්නේ Tamanට අවශ්‍ය පරිදි වැඩි වේදමක් නැතුව සුනකියාව හිර කරන්නේ නැතුව කියන්නේ එයාට මොකද අයියා කියනවා වගේ පොඩ්ඩක් දුවල පැනලා කේජ් එක ඇතුළේ ඉන්න ඕනේ. එතකොට සාමාන්‍ය මිනිස්සෙක් කොහොමද හදන්නේ මේ සයිස් එකක් ගෙදර කේජ් එකක් හදනවා? අපිට තියෙන අත්දැකීමත් එක්ක අඩුම තරමේ ඇතුළත ඉඩ ප්‍රමාණය අඩි 6-6වත් වෙන්න ඕනේ. වෙන්න ඕනේ. එතකොට එයාට ඒ බිත්ති එහෙම හදනකොට අර කටු කටු ඇතුලේ සිදුරු නැතිව යන විදිහට බිත්ති තියෙන්න ඕන බැරි වෙලා කිනිතුළු අසංගත ඒවා බෝ වුණොත් මුළු කේජ් එක පුරාම යනවා ඒ වගේ වල් වලටත් බෝ වෙනවා ඒ වගේ නොවන විදිහට
मे केज हदन अभी गुत मे केज की मे वाले अभी ब्लग किसी मेक पावचि मे खलूल तम पिटत बीतिंग पेन खलूल पावचि इतकोट मे वाई किसीम सत्कुट अभी बीति पवा हूदा पुलवांगीट तम हदल सिमेंट दाल ईटा मतर पोल विशेष मे अभी टेराकोट टाइल तम पावचि उष्णत् पालने मेकट गुत वियदम वगे मे उन्ट सत्गे हों आरक्षा सह एक स्किन ट्रबल अतिवेन्ना है उष्णते पालने वेनवा एक सतत कमती मे मे टेराकोटा पोलवट कूल इन राइट सामान्य मनुष्य निवस टाइल विशेष सिमेंटी पोलो दाल सिमेंटी पोलो दमी किसी गेटल वाक मेद कौश अभी अपे मीटी से अभी गुद्धु विस्सक विसी पाक अभी सत्तु हदन इतकोट अभी सिमेंती तिबुना युनाट रोटवायलर्स लट हेम मम हिता सिमेंती वली अट हदन फ्लो का मैच्यू किया लंगे ककूलोल्ट ट्रबल्स एन बुलवांग एगोलोल्ट तीन आर स्टैंडर्ड मेन्टेन करगा बेरव अन्े बगे प्रायोगिको अभी धनगत्तु इश्यूस तिब्बा अन्े इश्यूस नतुयान तमाय मे सर मे केजस् अदन कोट केजस् निर्माण कर उसत्ती उस प्रमाण सामान्य नॉर्मली कुसगट के खाउस अभी गुत मेतन अभी अभी हिटगणी तेनाम अडी दुलाहकट अडी दहाट इतर आसान प्रमाण अती है अरपत्ति गुत्ति अड़ी पहाल इतर उसाई ई थिंक अभी एक अरगणती एने मे अधिक वर्षाकाल वह बिंदी अतुलट नोएंडा पायन कालट रसने नोएंडा हम वेंटिलेशन का मे वे वेंटिलेशन थिंग कोहमत केज कुसट तिब्बत हों वेंटिलेशन केज एंड इत मेघुलांगे अभी मेघुलो सामान्य अतुले यूरिन पास करना इतो ये देवाले इतोटे येगुलांटे इतना मैं अमार अयलागे कैनल लेके वेनम वॉकिंग एरिया इन අපි දැන් සාමාන්‍ය මිනිස්සෙක් නිවසක කේජ්ජයක් හදනවා නම් එයා කොහොමද ඒ වලට රෙඩි වෙලා හදන්නේ? එතකොට යාර යූරින් පාස් කරන්න වෙනම තැනක් තියෙන්න ඕනේ. මොකද මං කියන්නේ මේ කේජ් එක ඇතුලේ කේජ් එකෙන් එළියේ ආවට පස්සේ යාට කැමති තැනක යූරින් පාස් කරනවා. කේජ් එකක් ඇතුලේ හදනවා නම් ඒක කොහොමද ස්ටෙප් එක හදන්නේ? ඔච් සාමාන්‍යයෙන් ගත්තොත් සතෙක් දැන් මේ බල්ලෙක් කොටියෙක් සිංහෙක් ගත්තොත් එකම ෆ්ලෝ එක ලෙවල් එකක ඒගොල්ලෝ ජීවත් වෙන්න කැමති නැහැ. එයා මේගොල්ලෝ ටිකක් අර මේ ටිකක් ටිකක් අනිත් අයට ඇටැක් කරන්න බලන වගේ සත්තු නිසා මේගොල්ලෝ කැමති හැම වෙලෙම සාමාන්‍ය මේ ඒගොල්ලෝ නිකන් ඇවිද ඇවිද ඉන්න පරිසරයට වඩා ටිකක් උඩින් තමයි නිදාගන්නේ. එතකොට මේ කේජ් එක ගත්තොත් මේ වෝකින් එකට වඩා එයාගේ කේජ් එක ඇතුළ උසයි. එතකොට මෙයා හැම වෙලෙම නිදාගන්න වැඩවල වලට ගිහිල්ලා කෑම කන වැඩ ටික කරන්නේ උසට හදලා තියෙන කේජ් එක ඇතුළ. යූරින් පාස් කරන ඒ වලට බොහෝ වෙලාවට 90%ක්ම ඒගොල්ලෝ මේ පහත් මේ වෝකින් වේ එකට එනවා. එතකොට අපි මේ වෝකින් වේ එකේ වෙනම ඩ්‍රේන් දාලා තියෙනවා. ඒකට අපිට හොදලා පිරිසිදු කරපුවාම ඒව ඉක්මනට වේලිලා යනවා. එතකොට ඒ සතාට මේ වෙඩ් ගතියක් අඩුයි. හොඳ ඩ්‍රයි කන්ඩිෂන් එකේ තියෙනවා. එතකොට මේකේ වෙනම ස්ලොප් එක තියලා තියෙනවා කාණු වලට. ඒ වයින් ඒක නිසා සතාට ප්‍රශ්නෙකුත් නැහැ. වටේ පිටේ කාටවත් අපිට දැන් අපිට උනත් කේජ් එකේ ඉන්නවා කිසිම චැනල් එකේ හිටියට කිසිම දුගඳක් හමන්නේ නැහැ. ඒ වගේ එහෙම වෙන්න තමයි මේ කේජ් ඔක්කොම නිර්මාණය කරලා තියෙන්නේ. එතකොටයි දැන් ඕගොල්ලන්ගේ චැනල් එකේ අර තියෙනවා කේජ් වල ඕගොල්ලන්ට වතුර බොන්න, කෑම කන්න වෙනම ස්ටෑන්ඩ් වගේ හදලා. ඒ ඇයි එහෙම හදලා තියෙන්නේ? කෞෂ් එකක් තමයි දැන් අපි පොන්චි කාලේ පපි කෙනෙක් උනත් කෑම අපි සාමාන්‍ය ෆ්ලෝ එකේ තියලා හදුවොත් මේ මේගොල්ලෝන්ගේ ඒ ඒ තියෙන ස්ටෑන්ඩඩ් එක ස්ට්‍රක්චර් එක මේන්ටේන් කරන්නත් ඕක වක්‍රව ප්‍රයෝගී වෙනවා. අනිත් එක කේජ් එකේ දැන් වතුර භාජනයක් තිබ්බහම මේගොල්ලෝ සමහරක් වෙලාවට ඔක්කොම දඟලන වෙලාවල් තියෙනවා. ඒ වතුර හැලෙන්නේ නැහැ ස්ටෑන්ඩ් වලින් තිබ්බහම. කෑම භාජනය සහ වතුර භාජන ස්ටෑන්ඩ් වලින් තියෙනවා අපවිත්‍ර වෙන්නේ නැහැ. එයාට අවශ්‍ය වෙලාවට මේවා කරනවා. ඒ විදිහට තමයි ඒක අපි ප්‍රශ්න රාශියකට උත්තරයක් විදිහට තමයි ඔය විදිහට ස්ටෑන්ඩ් එකක් අපි හදලා තියෙන්නේ.
අපිට මේ කවුරුත් විශේෂඥ දැනුමක් නැහැ අපිට හිතුණා මේ විදිහට තමයි හදන්න ඕනේ කියලා අපි ඒ ස්ටෑන්ඩඩ් එකේ කියන්නේ ඔයාගේ මතේ තියෙන්නේ දැන් මේ බලන් ඉන්න කෙනෙක් උනත් කේජ් එකක් හදනවා නම් මේගේ ස්ටෑන්ඩඩ් එකක් තිබ්බොත් ගොඩක් දුරට හොඳයි සහ පහසුයි කියලා රයිට් එතකොට මේ ඔය දැන් අපි ඔය කැනල් එකේ දැක්ක ඔය හැම කේජ් එකකම ගේට් එකක් තියෙනවා එතකොට මේ වෝකින් ඒරියා එකේ ඒ කේජස් වලට වෙන් කරලා තියෙනවා එතකොට දැන් මේගොල්ලොන්ට මම කැනල් කැනල් වලට ගත්තොත් කැනල් වලට ප්‍රශ්නයක් නැහැ කැනල් සාමාන්‍ය මේ වගේ පිළිවෙලකට තියෙනවා දැන් මොකද ඔබ සාමාන්‍ය මිනිස්සෙට මේ වගේ ලොකු වේදමක් දරලා මේ විදිහට හදන්න බෑනේ එතකොට ඒගොල්ලන්ට වෝකින් ඒරිය එකක් වගේ හදන්න තියෙනවා නම් ඒගොල්ලෝ හදන්න හිතන් ඉන්නවනේ ඒගොල්ලෝ කොහොමද හැම හදන්න ඕනේ එතකොට කවුෂ ඇත්තටම වෝකින් ඒරියා එකක් තිබ්බොත් සහ වැරැන්ඩ එකක් වගේ තිබ්බොත් හොඳයි මොකද එයා කැමති අර නිකන් ඉන්න වෙලාවට මේකට ඇවිල්ලා ඉන්න ඉතින් ඒකින්ද දැන් අපි නම් මෙතන මේ අපි අර කැනල් කවුෂ් කිව්වා වගේ කැනල් එකකට සුදුසු විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. නමුත් ඉතින් කේජ් එකක් හදනකොට තියෙන ඉඩත් එක්ක අඩුමතරමේ වෝකින් වේ එකක් තියාගන්න පුළුවන් නම් හොඳයි. එහෙම නැත්නම් සතාව පෑ දෙක තුනක් එළියට තමන්ගේ ගාඩන් එකේ සෙල්ලම් කරන්නවත් අරණ එක හොඳයි. මොකද කූඩුවක් දැන් අපිව කාමරයක් ඇතුළට දාලා දොර වහලා තිබ්බොත් අපිට ඉන්න අකමැතිනේ. ඉතින් අපි හැබැයි ගේදරකට දාලා වැරැන්ඩ එකක් තියෙනවා. අපි වැරැන්ඩ එකට වෙලා ඉන්නවා ටිකක් ඇවිදිනවා. ඒකේ යන්නේ ඒ වගේ තමයි සත්තුන්ටත්. රයිට් අයියා අපි දැන් මුලින් වීඩියෝ එකක් කරා ජර්මන් ෂොපට් පිළිබඳව එලා කැනල් එකේම කරා එතනදී මේ වීඩියෝ එකේදී අයියා කතා කරනවා පිට රටින් ආනයනය කරපු කූප පිළිබඳව එතකොට කූපට එයා කුලින් ෆෑන් දාලා තිනවා කිව්වා ඉතින් ඒ වගේ විස්තරයක් කිව්වා බලන් ඉන්න කට්ටියටත් ඕක ඇස් දෙකටම දැක ගන්න වුමනා වුණා ඉතින් අපි එයාලා වෙනුවම තමයි අද මේ වීඩියෝ එක කරන්නේ ඉතින් විශේෂයෙන්ම අත්තර මේ කමෙන්ට් කරපු කට්ටිය නිසා තමයි අද මේ වීඩියෝ එක කරන්නේ අයියාගේ කූපට එච්චර සැප පහසුකමක් ඕගොල්ලෝ ඔයගලගේ channel එකේ දීලා තින්නේ. කූප කියන්නේ එක පැත්තකින් ගත්තොත් එයා loan court mail කෙනෙක්. loan court කියුවාම එයාගේ court එක ගොඩක් දිගයි. ඒත් එක්කම කූප අපිට join උනේ ඊජිප්තුවේ ඉඳලා. එතකොට ඊජිප්තුවේ මෙයා ගොඩක්ම ඊජිප්තුවල අපි දැක්කා එයාගේ videos එහෙම බලපුවාම මේ හිමේ තමයි ගොඩක් කාලයක් එයා හිටියේ අපි ලංකාවට ගේනකොට. සමහර විට ඒ රටේ තිබ්බේ මේ මිහිතු කාල පරිච්ඡේදය අනුව එයා අපි ගේනකොට හිටිපියේ ඒ කන්ඩිෂන් එකේ. එතකොට අපිට මෙහෙට ගෙනල්ලා මේ වියලි කාල ගුණයට එකපාරටම උදාරින්න බෑ. ඒක නිසා අපි යාට වෙනම එයා කූලර්ස් දාලා ඒ විදිහට එයාට අපේ පරිසරයට අනුවර්තනය වෙන්න කාලයක් විදිහට අපි පරිසරය නිර්මාණය කරා ඒ විදිහට. ඉතින් එහෙම නුණා නම් එයාට ස්කින් ට්‍රබල් වෙන්න පුළුවන්. එතකොට මෙයාගේ මේ ලෝන් කෝට් වල මෙහාට එනකොට තිබ්බ කන්ඩිෂන් එක අපිට මේන්ටේන් කරගන්න බෑ. මොකද කූපව දැක්කහම ඇත්තටම ලෝන් කෝට් මේ වගේ සහ මේ අපි දැකලා තියෙන ස්ටෑන්ඩඩ් වල තියෙන ලෝන් කෝට් මේල් කෙනෙක් මෙහෙ ඉන්නවද කියලා හිතාගන්න බෑ. මොකද මේ කන්ඩිෂන් එක තියෙන්න ඕනේ ලෝන් කෝට් වෙච්චාම. ඒ කන්ඩිෂන් එක මේන්ටේන් කරගන්න තමයි මේ වගේ එයා කූලර්ස් අපි පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට ඒ එයා කූලර්ස් හැම වෙලේම කූපට ඔන් කරලා තියෙනවද නැත්නම් අවශ්‍ය වුණොත් විතරක් දාන්න? නෑ දැන් ගත්තහම අපි විශේෂයෙන් දැන් මේ අධික පායන කාලවල වලට විතරයි දැන් මේ වගේ වර්ෂා අධික කාලවල වලට ඒගොල්ලන්ට ෆෑන් විතරක් අවශ්‍ය වෙලාවල් වලට දාන්න. නැත්තම් අපි ඒක ඔෆ් කරලා තියන්න පුළුවන් අර තද උෂ්ණත්වය අධික වෙලාවල් වලට විතරයි අපි මේ අයිස් දාලා කූලර් එක පාවිච්චි කරන්නේ. දැන් මේ වගේ වෙලාවල් වලට වුණත් අපි ෆෑන් එක මේ දවල් වෙනකොට දානවා එකක් තමයි ඒ දාන්න හේතුව තමයි කේජස් ඩ්‍රයි වෙන්න හේතුවක් වෙනවා. එතකොට අරගොල්ලෝ ටිකක් කැමති ඔය දැන් ඔය දඟල දඟල හිටියට තව චුට්ටකින් මේගොල්ලෝ ටිකක් නිදා ගන්නවා. එතකොට ෆෑන් එක දාපු ගාම ඔක්කොම ටික කේජස් වලට වෙලා නිදා ගන්නවා. අපි වගේම තමයි මේ සැපට හැදිච්ච සුනගේ සෙට් එක තමයි ඉන්නේ VH Black Various channel එකේ. ඉතින් අපි මේ දැන් මෙතන ඉඳන්ම ගත්තොත් මේ පළවෙනි කේජ් එකේ ඉන්නේ අපේ කූප. කූප ඉන්නවා. ඒතර කූපගේ කේජ් එක සාමාන්‍යයෙන් අයියලා ඔක්කොම කේජස් හදලා තින්නේ එකම ප්‍රමාණයට නේද? ඔව් එකම ප්‍රමාණයට තමයි හදලා තියෙන්නේ මොකද. ඒතකොට පළවෙනි කේජ් එකේ කූප ඉන්නවා. දෙවෙනි කේජ් එකේ කවුද ඉන්නේ? දෙවෙනි කේජ් එකේ බැට්මෑන් ඉන්නවා. බැට්මෑන් කියන්නේ අපේ රොට්වයිලර්. රොට්වයිලර් එක නා සර්බියන් ඉම්පෝට් එකෙක්. රයිට්. එතකොට තුන්වෙනි කේජ් එකේ එයාත් ඩ්‍රැගන් ජර්මන් ෂෙපර්ඩ් එකෙක්. එතන මෙයා ෂෝට් කෝට් එකක් නේද? ඔව් මෙයා මේ මීඩියම් ස්ටෑන්ඩඩ් සයිස් එක කෝට් එකේ එක්කෙනෙක්. එතකොට ලංකාවේ රෙජිස්ටර් වෙන්නේ ඒගොල්ලෝ ෂෝට් කෝට් විදිහට තමයි. හැබැයි ෂෝට් කෝට් කිව්වට අර ස්කින් එකටම වෙච්ච නෙමෙයි ස්ටෑන්ඩඩ් සයිස් එකට. රයිට්. එතකොට තුන්වෙනි කේජ් එකේ ඉන්නේ ඩ්‍රැගන්. හතරවෙනි කේජ් එකේ දැනට කවුරුත් නැහැ. ඔව් හතරවෙනි. පස්වෙනි කේජ් එකේ කවුද ඉන්නේ? පස්වෙනි කේජ් එකේ කැස්පර් ඉන්නවා. රොට්වයිලර් බ්‍රීඩ් එක. රොට්වයිලර් බ්‍රීඩ් එක. එතකොට
හයවෙනි කේජ් එකක් තියෙනවා ඒකෙත් දැනට කවුරුත් නැහැ එතකොට අයලාගේ සම්පූර්ණ කේජස් හයක් තියෙනවා මෙතන විතරක් මෙතන විතරක් හයක් තියෙනවා ඊට එහා පැත්තේ කේජස් කීයක් තියෙනවද එතන කේජස් තියෙනවා එතනත් තියෙනවා කේජස් හයක් හයක් තියෙනවා ඔව් එතකොට ඒ වලටත් මේ යාකූලින් ෆෑන් ඔක්කොම හයි කරලා තියෙනවා ඔව් ඒ වලටත් ෆෑන් දාලා අවශ්‍ය සමහරක් ඒ වලට යාකූලින් ෆෑන් එකක් දාපු එක කේජ් එකක් තියෙනවා එතන තියෙනවා එතන විශේෂයෙන් එතන ඉන්නවා ෆීමේල්ස් ලා සෙට් එකක් තමයි එතන ඉන්නේ මෙතන මේල්ස් ලා සෙට් එක තමයි ඉන්නේ ඉතින් ඔන්නේ කේජස් පිළිබඳ කෙටි විස්තරයක් තමයි සඳහන් කරේ අපි මේක කෙටි විස්තරයක් වුණාට මම විශ්වාස කරනවා කේජ් එකක් හදන්න හිටිය ඔයාට දැනගත යුතු අත්‍යවශ්‍යම කරුණු කාරණා අපේ නිශාන්ත අයියා කිව්වා කියලා ඉතින් නිශාන්ත අයියා අවසාන වශයෙන් ඔයාට කියන්න තියෙන්නේ මොකද්ද බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට කේජ් එකක් හදනවා නම් ඒක කොහොමද හදන්න ඕනේ ඒක කියන්නේ අපි ජීවිත කාලෙම මේ කේජ් එකක් හදලා බල්ලව දාලා තියන්නත් හොඳ නැහැ නේ. ඉතින් ඒ පිළිබඳ විස්තරයක් අවසාන වශයෙන් අයියාම කියන්නකො. මම හිතනවා කේජ් එකක් අපිට නිර්මාණය කරන්න බලාගෙන හිටපු කෙනෙකුට මේ කියපු විස්තර ටික ප්‍රමාණවත් වෙයි කියලා. හැබැයි විශේෂයෙන්ම කවුස් අපි කියන්න ඕනේ සතෙකුට අපි මේ විශේෂයෙන් බල්ලෙකුට කේජ් එකක් හදනවා කියලා කේජ් කොටුවක් හදලා ඉවර වෙලා මේ සතාව ජීවිත කාලෙම මේකට දාලා කන්නයි වතුරයි ටික දාන හිර කරන එක නෙමෙයි කේජ් එකකින් වෙන්න ඕනේ. ඉතින් ඒ සතාට අපෙන් ලැබෙන්න ඕනේ ආදරය කරුණාවත් ලැබෙන්න ඕනේ සහ ඒ සතාත් කැමති අපිත් එක්කම පරිසරයේ ජීවත් වෙන්න. නමුත් අර කේජ් එකක් අපිට නිවහනක් තියෙන්න ඕනේ විදිහට තමයි එයාටත් ඒක තියෙන්න ඕනේ. එහෙම තියලා කේජ් එකකම සතෙක් හිර කරන්න එපා කියලා එක මම අවසාන වශයෙන් හැමෝගෙම ඉල්ලන්න කැමතියි. Right ඉතින් එසේමයි අපේ ප්‍රාර්ථනාවත්. මොකද ඇත්තනම අපි සුරදලෙක් ගන්න ආදරෙන් හදාගන්න. ඉතින් යාව අපි ආදරෙන් අරගෙන කේජ් එක දාලා හිර කරලා එයාට ඒ ආදරයක් දක්වන්න එපා. නිකන් හිර ගෙහක ඉන්නා වගේ හිරකාරෙක් වගේ කේජ් එක හදන්න ඕනේ. ඉතින් අත්‍යවශ්‍ය වෙලාවට යාව දාලා තියන්න. මොකද අපිට ගෙදර හදන මිනිස්සයාට විතරයි මෙයා හුරු වෙන්නේ. සාමාන්‍ය පිටින් මිනිස්සෙක් આવත් ඇර ඉන්න දාන තියෙන්න ඕනේ අනිවාර්යයෙන්. ඉතින් ඒ නිසාම විශේෂයෙන් කේජ් එකක් හැදිය යුතුයි. ඒකත් ඒ සුනකයාට ඉන්න පුළුවන් නිදහස් වාතාවරණයක යාට ඉන්න පුළුවන් සයිස් එකකට කේජ් එකක් හදන්න කියලා ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඉතින් නිසන්දේ වාරත් බෙහෙවින් ස්තුතියි. අපිත් එක්ක සම්බන්ධ වෙලා කේජස් පිළිබඳ විස්තරයක් ලබා දුන්නාට ඉතින් මම විශ්වාස කරනවා ඔයාලට දැනගත යුතු කරුණු කාරණා අනිවාර්යයෙන්ම විනිසන්ත අය කිව්වා කියලා. ඉතින් අදට මේ වීඩියෝ එක මෙතනින් නිමා කරනවා. නැවතත් අපි අලුත් වීඩියෝ එකකින් එන බලාපොරොත්තුෙන් අදට ඔබින් සමු ගන්නවා. සීතලනම් අයිබෝවන් ජය වේවා.